දැන් සනිත් ප්‍රේමදාස මහත්මයාට ජනාධිපති අපේක්ෂක දෙවන පක්ෂයේ ගොඩක් අය කැමති කියලා කියනවා. ඒ අතරේ දැන් පක්ෂය ඇතුළේම ටිකක් ලොකු ගැටණයක් ඇවිල්ලා තියෙනවා රඝු ජයසිරි මහත්මයාගේ නිවේදනය එක්කලා. කිසිම ඝට්ටනයක් නම් කොහෙවත් දැන කැතිවලත් නෑ අරගලේකුත් නෑ එක්සත් ජාතික පක්ෂය තුල බොහොම සාමකාමී බොහොම සුහදව අපි වැඩ කටයුතු කරගෙන යනවා. ඒත් එක එකනාගේ හිතැඟි තියෙනවා. කරුජසර මැතිතුමාණන් ගෙනුත් සිවිල් සංවිධාන බෞද්ධ සංවිධාන අපේ නායක හමුදුරන් වහන්සේලා මහානායක හමුදුරන් වහන්සේලා දේශපාලන සංවිධාන එතුමාටත් බොහෝ දෙනා කතා කරලා එතුමාට ඉදිරිපත් වෙන්න කියලා තියෙනවා. ඉතින් ඒ අනුව එතුමා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. මම නම් දැක්කනේ මාධ්‍ය නිවේදනයේ කිසිම අන්දමක වරදක් තියෙනවා කියලා එතුමාට කරපු ඉල්ලීම පිළිබඳ එතුමා කියලා තියෙනවා. විධායක ජනාධිපති ධූරයේ සැබවින්ම ඉවත් කරනවා නම් ඉවත් කිරීම සඳහා නම් මං එන්නම් කියලා. ඉතින් හරිනේ. පාර්ලිමේන්තුවේ ඇතුළත් ඝට්ටනේ අවිනීත ක්‍රියාවලිය මහින්ද රාජපක්ෂගේ කණ්ඩායම මිරිසුදු ගහනකොට පුටු වලින් උසලා ගහනකොට ඔහු පරිණත දේශපාලඥයෙක් විදිහට ඒ සියල්ලට මුහුණ දුන්නා තත්ත්ව බලන්නකෝ. එවැනි මහත්මිය තමයි කරුජයසිරි මහත්මයා කියන්නේ. ඉතින් මම නම් දකින්නේ කරුජයසිරි මහත්මයාගේ ප්‍රකාශ කිසිම වරදක් තියෙනවා කියලා. එතුමාගේ බලාපොරොත්තුවක් තියෙනවා නම් ඒකෙත් කිසිම වරදක් තියෙනවා කියලා අපි දකින්නේ. ඔහු ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා කිරීම සඳහා කටයුතු කරලා තියෙනවා. මහා සංග්‍රහණයේ විශ්වාසය තියෙනවා. සිවිල් සමාජවල විශ්වාසය තියෙනවා. ලෝකයේත් එක්කලා හොඳ සම්බන්ධ ගනුදෙනු කරලා තියෙනවා. අපේ එක්සත් ජාතික පක්ෂයේ ඉන්න මේ පාක්ෂිකයෝ අබුද්ධිමත් පාක්ෂිකයෝ නෙමෙයි. විනයගරුක හොඳ බුද්ධිමත් කණ්ඩායමක් ඉන්නේ. වහල් යුගයේ ඉන්න පාක්ෂිකයෝ නෙමෙයි එක්සත් ජාතික පක්ෂයේ ඉන්නේ. බුද්ධිමත්ව විනයගරුකව ශක්තිමත්ව කටයුතු කරන හොඳ චිත්ත ශක්තියක් තියෙන උදවිය. ඒක අපි පෙන්නුම් කරලා තියෙනවා. ඔච්චර පහර දෙද්දි ඔච්චර ගිනි තියද්දි මේ දේශපාලන පලි ගැනීම කරද්දි මේ සියල්ල කරද්දිත් අපේ පාක්ෂිකයෝ පක්ෂය අතහැරලා ගියේ නැහැ. සියලු දෙනා පක්ෂයත් එක්කලා වැඩ කටයුතු කරා. යම් උදවිය කලකිරීම වලට පත් වෙලා පොඩ්ඩක් පසුගාමි වෙලා හිටියත් ඔවුන් නැවත නැගිටලා ඉවරලා ඔක්සිජන් ලැබුණා වගේ වැඩ කටයුතු කරලා තියෙනවා.